රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු අපි කල්පනා කරන අපේ ලංකාවේ වෙළඳපළ සඳහා පමණක් නෙවෙයි ඒකද අපේක්ෂා කරන අපේ විදේශීය වෙළඳපළත් පංගුවක් අත්පත් කරගන්න අපේ තානාපති සේවයේ මුළුමනින්ම යළි ප්‍රතිසංස්කරණයක් අපි ඇති කරනවා අපේ විදේශීය තානාපති සේවයේ තියෙන මොකටද අපි දන්නවා ඇමරිකාවේ තානාපති කාර්යාලයට නම් ලංකාවේ ගොඩක් වැඩ තියෙනවා ගිවිසුම් ගහන්න ආරක්ෂක ගිවිසුම් ගහන්න ඒ වගේම ආණ්ඩු මාරු කරන්න දේශපාලන කුමන්ත්‍රණ වලට මැදිහත් වෙන්න පක්ෂවල අර්බුද විසඳන්න ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයට ලංකාවේ ගොඩක් වැඩ තියෙනවා හැබැයි ලංකාවේ ඉන්න ලංකාවේ තානාපති ඇමරිකාවේ ඉන්න එහෙම වැඩ තියෙනවද ට්‍රම්ප් මාරු කරන්න තියෙනද එහෙම ඒව නැහැ හරි යුද සැලසුමේ මුකුත් නැහැ දේශපාලන වැඩ මුකුත් නැහැ අපි කරන දේ තමයි අපේ විදේශ තානාපති සේවාවේ ප්‍රමුඛතම කාර්ය බවට පත් කරන්නේ වාණිජ තානාපති සේවාවක් අපි නිර්මාණය කරන. ඒ රටේ අපේ ඇති කරන සුළුවා මදිපරණ ව්‍යවසායකත්වයේ වෙළඳපළ මොනවද තියෙන්නේ? ඒ තානාපති කාර්යාලය විසින් දෙනවා. මෙන්න මේ රටේ මෙවැනි අවස්ථාවක් තිබෙනවා. ඒ සඳහා ව්‍යවසායකම් ප්‍රජාවක් නිර්මාණය කරන්න. අන්න ඒ සඳහා වෙළඳපළ දත්ත තොරතුරු අපි තරුණයාට ලබා දෙනවා. ඒ වගේම කඩාවැටුණු දැන් මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? දැන් මල්වගාව පටන් ගන්න මල්වගාව පාඩුව වහලා පැත්තකට එනවා. අපි එහෙම නෙවෙයි. තෝරා ගන්න ශේස්ත්‍රේ එකපාරක් වැටුණොත් නැවත පාරක් ආධාර කරනවා ගොඩ ගන්න. නැවත වැටුණොත් නැවත පාරක් උදව් කරනවා ගොඩ ගන්න. කෙසේ හෝ ආරම්භ කරන ව්‍යවසායකය ඉතාම සාර්ථක ව්‍යවසායකයක් බවට පත් කරලා තමයි ආණ්ඩුව නතර වෙන්න මතක තබා ගන්න. ඒක තමයි අපේ ආර්ථික එන්ජින් එක. එතනින් තමයි පැතුරුණු නව තරුණ පරම්පරාව කරා අපේ රටේ සුළුවා මධ්‍ය පරිමාණ ශේත්‍රයේ කර්මාන්ත කරුවන් සේවා නිෂ්පාදකයන් බවට අපි පරිවර්තනය කරන්න ලෑස්ති. එහෙමයි මේ රට හදන්නේ. එහෙම නැතුව නේද? ඊවරේ දෙකවම තෙල් දෙනවා කියලා, කාන්තාව දෙකපුවම පෝෂණ මල්ලක් දෙනවා කියලා, දරුවෝ දෙකපුවම කිරි විදුරක් දෙනවා කියලා, ගොවිය දෙකපුවම බොහොර දෙනවා කියලා රටක් හදන්න පුළුවන්. එහෙම රටක් හදන්න බෑ මතකද? ඒ වේවිලා මොකද්ද? ඒ වේවිලා යාචක ආර්ථික ප්‍රතිපත්ති, යාචක හිඟන ආර්ථික ප්‍රතිපත්ති. අපි ගොඩනගන්නේ සංවර්ධනාත්මක ආර්ථික ප්‍රතිපත්ති. ඒගොල්ල ගාව තිබෙන යාචක ආර්ථිකයක් අපි ගොඩනගන්නේ සංවර්ධන ආර්ථිකයක්. ජනතාව හැම දෙනාම ආර්ථික වශයෙන් සයු බලගෙනන ආර්ථික වශයෙන් උඩට ගේන ව්‍යාපාරයක් අපි ආරම්භ කරනවා. අපි යෝජනා කරලා තිබෙනවා සමෘද්ධිලාභියෙකුට මාසයකට 10,000ක් දෙන්න අපි යෝජනා කරලා තිබෙනවා. අපි වැඩ පිළිවෙල. එතකොට කට්ටියයි 10,000ක් වෙන්ද දෙන්න කියලා. හැබැයි ඔයගොල්ලන් මතකද? අපේ රාජ්‍ය සේවය ලක්ෂ 14ක් හිටියා. මේ ලක්ෂ 14ට අවම වැටුප් වැඩිම 10,000 ගානේ කරා. සමෘද්ධි පවුල් ලක්ෂ 14ක් ඉන්නවා. අර අලුතෙන් දීපු හැය අර. ඉතින් එහෙනම් ඒගොල්ලන් 10,000 ගානේ දෙන්න බැරිද? හැබැයි මැරෙන කන් නෙවෙයි. මේකේ මොකද වෙලා තියෙන්නේ? 94 සමෘද්ධි ගත්තු කෙනා තාම ගන්නවා. අවුරුදු කද අවුරුදු 25 ගන්නව නේද? 94 පටන් ගත්තා නම් තාම ගන්නවා. නැ අපි අවුරුදු 5ක් ඇතුළත එම ආධාර මුදල දීලා සමීප අධ්‍යයනයක් කරලා ඒ සමෘද්ධි ප්‍රතිලාභ පවුල ආර්ථික වශයෙන් ශක්තිමත් කරමින් සමෘද්ධියෙන් එළියට යනවා. හොඳ නැද්ද? ඒ කියන්නේ රුපියල් 1000 ගානේ ජීවිත කාලෙම ඕනද? 10,000 ගානේ අවුරුදු 5ක් දෙනවා. පවුල් සංඛ්‍යාව ගොඩ ගන්නවා. ගොඩගත්තු පවුල් සංඛ්‍යාව එළියට වැටෙනවා. ඉතුරු වෙච්ච පවුල් සංඛ්‍යාව නැවත ආර්ථික වැඩපිළිවෙළක් හදනවා. අන්න එහෙමයි ක්‍රමිකව අපේ රටේ දුප්පත්කම තුරන් කරන්න මතක තබා. ඒ නිසා දුප්පත්කම තුරන් කිරීම තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධානතම කරුණ බවට පත් කරගන්නේ. Breaking.lk